අයවන් නිස්කයි ආර්ජයකට YouTube channel එකට අද වීඩියෝ එක තේමා දෙකක් නිර්මාණය කරන්න යන්නේ මට පෞද්ගලිකව ඇතුළත ගැටලුවකට නිර්මාණයක් තමයි මම මේ අද කරන්න යන්නේ මේක මට ඕන නිසා මම ඔයාලටත් මේක වැදගත් අනිවාර්යෙන් මේ දෙන්න වැදගත් වෙනවා අනිවාර්යෙන්ම ඔයාලත් මේක හදුවොත් එහෙම ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා එතන මේක ඇති වෙන්න හේතුව මට අප ගැටලුව තමයි දැන් ඔයාලා තෙල් පොලි දැන් තෙල් පොලිම අපි ඉද්දි ෆෝන් එක කියන එක අනිවාර්යෙන්ම තියෙනවා මේ කාලේ විදිහට නම් මේ යන විදිහට අනිවාර්යෙන්ම ෆෝන් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ එතකොට අපි තෙල් පොලිමක ෆෝන් එකක් තියන්නේ ෆෝන් එක බැටරි බහිනවා කියන එක සාමාන්‍ය දෙයක් අපි තෙල් පොලිමක කියන පොන පොලිමක උනත් අද වෙනකොට පැයක් දෙකක් නෙමෙයි දවස්වල් දෙකක් තුනක් ඉන්න වෙනවා එතකොට ඒ වගේ වෙලාවට ෆෝන් එක මම හිතන්නේ දවස් තුනක් ෆෝන් එක ෆුල් චාර්ජ් සාමාන්‍ය ෆෝන් එකක් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා දැන් මගේ ෆෝන් එක නම් එහෙම බෑ එතකොට ඒ නිසා අපි ෆෝන් එක චාර්ජ් කරගන්න. දැන් ෆෝන් එක චාර්ජ් කරගන්නවා කියන්නේ එක්කෝ අපි ආයෙ ගෙදරට එන්න ඕනේ. නැත්තම් කාටරි ළඟපාතේ ගෙදරකට දෙන්න ඕනේ. ඒක ඇත්තටම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතර ඒ නිසා මට ඕනුණා පවර් බැංක් එකක්. ඒතර පවර් බැංක් එකක් කියන්නේ වාහනේ ඉන්නොත් නම් සිම් ප්‍රශ්න නැහැ. වාහනේ USB ගේවුවා ෆෝන් එක චාර්ජ් කරනවා. නමුත් බයික් එකක ඉන්නකොට එහෙම කරන්න බෑ. එතකොට ඒ නිසා මට පවර් බැංක් එකක් ඕනනම් දැන් පවර් බැංක් එකක් බැලුවා. ලංකාවේ තියෙන දැන් පවර් බැංක් ගත්තොත් එහෙම රත්තරන් වගේ ගොඩාක් මිලින් වැඩි මේ තියෙන තත්ත්වෙත් එක ලොකු ගාණක් වෙනවා පවර් බැංක් එක. එතකොට සාමාන්‍ය අවම මිලි ඇම්පිය 5000 6000කවත් තියෙන්න ඕනේ මේ කැපැසිටි එක. නමුත් ලොකු ගාණක් වෙන නිසා මම ඒක තීරණ ඒක මම ගන්න එක අතහැරියා. එහෙනම් මම හිතුව පවර් බැංක් එකක් හදනවා කියලා. එහෙනම් පවර් බැංක් එකක් හදන එකේදී මේ තියෙන මම අද ඔයාලට කියලා දෙන්න සහ මම හදපු පවර් බැංක් එක. දැන් මේක ඇත්තටම බැලු බැලමට අපි ඇතර දැක්කොත් කෙලින්ම කඩෙන් ගත්තයක් වගේ තමයි. මේකට දැන් මම මුකුත් කරලා නැහැ. පේන්ට් එකක් එහෙම ගෙවුවොත් කෙලින්ම කඩෙන් ගත්තයක් වගේ තමයි. එතකොට මේක හදන්න ඇත්තටම ඔයාලා විශ්වාස කරනවා දන්නේ මේක හදන්න කිය මුදල රුපියල් මේකේ බැටරි දෙක නම් ඇත්තටම නිකන් හම්බුනේ. ලැප්ටොප් එකේ ඉන්න බැටරි දෙක. ඒතකොට මේක හදන්න ඇත්තටම රුපියල් 1000ට අතර අඩු මුදලක් තමයි මේකට ගියේ. මේ පවර් බැංක් එක හදන්න. නමුත් මේක මිලි ඇම්පිය 6000ක මිලි ඇම්පියව 6000ක බැටරි එකක් තියෙන පවර් බැංක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ පවර් බැංක් එකක ගත්තොත් රුපියල් 10000ත් වඩා 10000ට වඩා අඩු මුදලක් වගේ තමයි යන්නේ. නමුත් මේක රුපියල් 1000ට අතර කිසිම 1500 අතර අඩු වෙන තමයි මේ පවර් බැංක් එක හදලා තියෙන්නේ. එතකොට මේකේ මොඩියුල් එක ගත්තත් රුපියල් 350ක් වගේ තමයි වුනේ. බැටරි දෙකක් ඉතින් ඔය කඩෙන් ගත්තත් ඔයාලට 1000ක් යන්නේ නැහැ. එතකොට මේකේ විශේෂත්වය තමයි සාමාන්‍ය පවර් බැංක් එකට වඩා විශේෂත්වය තමයි අපි පවර් බැංක් එකක් අරගෙන තෙල් පොලිමේ මගේ ප්‍රශ්නේ ගැටලුව තෙල් පොලිමේ හිටියත් දවස් 2 3ක් ඉන්නකොට අපිට පවර් බැංක් එකේ උනත් බැටරි බහිනවනේ. ඒකත් ඔටෝමැටික් චාර්ජ් වෙන්නේ නැහැනේ. එතකොට ඊට විසඳුමක් තමයි ඊට විසඳුමක් විදිහට මම අරන් ආලා තියෙන්නේ මේක අර ෆ්‍රී එනර්ජි. රසදිය කතාව වගේ නෙමෙයි. සූර්ය ශක්තිය පාවිච්චි කරලා මේකේ තියෙන සෝලර් පැනල් එකෙන් මේකේ තියෙන ඇතුලේ බැටරිය චාර්ජ් කරන්න පුළුවන්. අපිට නෝමල් මේකට USB ගාලා චාර්ජ් කරන්න පුළුවන් පවර් බැංක් එකක් වගේ. ඒ වගේම අපිට මේ සෝලර් පැනල් එකේ තියෙන සූර්ය ශක්තිය සෝලර් පැනල් එකේ සූර්ය ශක්තිය පාවිච්චි කරලා මේකේ බැටරිය චාර්ජ් කරන්න උත්සාහමනේ යම් කිසි කාලයක් යනවා. ඒ කියන්නේ මේක ෆුල් චාර්ජ් වෙන ටිකක් කාලය යනවා. නමුත් අපිට අර ඕන කාලයක් මේක චාර්ජ් කරගෙන අපේ ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි අපිට කෝල් එකේ ඉන්න පුළුවන් මේ වගේ දැන් මේක ගත්තොත් එහෙනම් රුපියල් මේක කොටුවෙන් ගත්ත රුපියල් 200ක් තමයි මේක උනේ. සාමාන්‍ය ලොකු උලකක් එනවා ෆෑන් එක වගේම ලොකු උලකක් එනවා. සාමාන්‍ය ලොකු උලකක් එනවා අපිට කෝල් එකේ ඉන්න පුළුවන්. නමුත් තෙල් කෝල් එකේ ඉන්නවා කියන්නේ කෝල් එකේ ඉන්න නෙමෙයි. නමුත් අර මේක මට අබ ගැටලුවට විසඳුමක් තමයි මම මේ නිර්මාණය කරේ. එතකොට මේක ඔයාලට මම හිතනවා ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙයි. මොකද ෆෝන් එක චාර්ජ් කරගන්න කියන ෆෝන් එක කියන එක අනිවාර්යෙන්ම ඕනේ. අපි ගම්මැලි ගමන ටික කරගන්න හරි ගමන්නේ. එතකොට මේක තෙල් පොලිම නෙමෙයි. ඔයාලට හැම දෙයකටම මේක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේක ගත්තොත් එහෙනම් මේක නෝමල් පවර් බැංක් එකට නම් මං හිතන්නේ ඉස්සරහට පොඩ්ඩක් මේකේ පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරන්න මම ඒකත් ඔයාලට අරන් එන්නම්. එහෙනම් අපි බලමු මේක කොහොමද හැදුවේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පවර් බැංක් හදන්න අවශ්‍ය වෙන දේවල් ගත්තොත් එහෙම මේකෙදි මම ගන්න මෙන්න මේ පවර් බැංක් මොඩියුල් එක. මෙන්න මේ මොඩියුල් එක ගත්තොත් එහෙම මේකෙදි සාමාන්‍ය පවර් බැංක් එකේ තියෙන සර්කිට් එක තමයි මෙතනදි තියෙන්නේ. මේකෙදි අපි මෙතෙන්ට සම්බන්ධ කරන්නේ, කියන්නේ මේකේ බැටරියට සම්බන්ධ කරද්දී වෝල්ට්
තුනයිස් මාතේ නම් වෝල්ට් 5 වෙනකන් වෝල්ටේජ් එකක් තියෙන බැටරියක් තමයි සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මම බැටරිය වෙනුවටම ආරම්භ තියන මෙන්න වගේ මේ ලිතියම් අයන් බැටරියක් මේ වගේ බැටරි දෙකක් කරන් තියෙනවා. බැටරි දෙක සම්බන්ධ කරලා තියෙන්නේ සමාන්තරව. පැරලල් සම්බන්ධ කරලා තියෙන්නේ හේතුව මෙතන අපි සීරියස් සම්බන්ධ කරොත් එහෙම නැත්නම් ෂේන්ගල් සම්බන්ධ කරොත් එහෙම වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඒ නිසා මට මෙතින් දුන්නේ වැඩි කාලයක يعني කැපැසිටි එක වැඩි කරගන්න කැපැසිටි වැඩි කරගන්න මම මිලි ඇම්පියර් හවස් 3780ක බැටරි දෙකක් පැරලල් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට වෝල්ටේජ් එකමයි වෝල්ටේජ් එක වෝල්ට් 3.7 එතම තමයි තියෙන්නේ. ඊට පස්සේ තාමට මේකට ඕන වෙනවා මෙතන මම පාවිච්චි කරනවා මම වෙනස් ඉදිය පවර් බැංක් එකක් හදන්නේ. මෙතන මම ගින්න පාවිච්චි කරනවා සෝලා පැනල්. එතකොට මේ සෝලා පැනල් ගත්තොත් එහෙම මේ සෝලා පැනල්ස් ගත්තොත් එහෙම සෝලා සෙල් 6ක් තමයි මම මේ සම්බන්ධ කරලා තියෙන්නේ. සෝලා සෙල් 6ක් මෙතන තියෙනවා. ඒතර සෝලා සෙල් 6 සමාන්තරගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. සෝලා සෙල් 6 සමාන්තරව සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මෙතනදී අවුට්පුට් කරන වෝල්ටේජ් එක වෝල්ට් 5 වෝල්ට් 8 අතර ප්‍රමාණයක් තමයි අවුට් කරන්නේ. නමුත් සෙල් එකේ වෝල්ටේජ් එක වෙන්නේ කෙනෙක් සෙල් එකේ වෝල්ටේජ් එක වෝල්ට් 3.7යි. නමුත් මේක නොමිනල් වෝල්ටේජ් එකේ තියෙන්නේ. මේක ආලෝකයේ වැටෙන විදිහත් එක්ක ඒක වෙනස් වෙනවා. එතකොට මෙතින්ද මම කරලා තියෙන්නේ අවුට්පුට් කරන ඇම්පියර්ස් ගන්න වැඩි කරගන්න එක තමයි මම මෙතින්ද කරලා තියෙන්නේ සමාන්තරව සම්බන්ධ කරලා වෝල්ටේජ් එක වගේ එක තියලා. ඊට පස්සේ මම මෙතෙන්ද පාවිච්චි කරනවා මෙන්න මේ charging module එක. මේ C port එකේ තියෙන charging module එකක් තියෙනවා. මේකෙම තව normal micro charging module එක තියෙන modules දෙකක් තියෙනවා. ඒතර මේ දෙකම එකයි. ඒතර මම මේක පාවිච්චි කරන්නේ දැන් මෙතන solar cell එක solar panel එක ගත්තොත් එම් panel එකෙන් output කරන current එක කරන්ට් එකෙන් මේ බැටරිය චාර්ජ් කරන්ද මම මේ මොඩියුල් එක පාස් කරනවා. මේක ගත්තොත් 1 MB අවුට් කරන මේකෙන් ඔයාලට කෙලින්ම ඩිරෙක්ට් මෙතන C කේබල් එකක් දාලා ඔයාලගේ බැටරිය චාර්ජ් කරගන්න පුළුවන්. ඒතර ඒකයි දෙකම පුළුවන් වෙන තමයි මම කියන්නේ මේක කෙලින්ම චාර්ජ් කරත් සෙල් එක මේ මොඩියුල් එකට සම්බන්ධ කරනවා. ඒ වගේම බැටරියට සම්බන්ධ කරනවා. ඒතර මේකෙත් දැන් මේ පවර් බැංක් මොඩියුල් එකෙත් මේ port එක පාවිච්චි කරන්න බුණා බැටරිය චාර්ජ් කරනවා. මම මේ port එක disconnect කරනවා. මම මේ port එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ port එකේ ආයෙම charge එක ගහුවොත් එහෙම output current එක ඇවිල්ලා මේ module එක පිච්චලා යන්න පුළුවන්. ඒ නිසා මම මේ module එක විතරක් පාවිච්චි කරනවා මේ battery charge කරන් සහ solar cell එකෙන් එන output එක. මම මේක diagram එක වෙනම ඔයාලට දාන්නම්. ඊට පස්සේ ඔයාලට ඒක බලාගෙන හදන්න පුළුවන්. ඒ වගේම මම මෙතන දී ආයෙ සෙල් සම්බන්ධ කරගෙන ඉදී මම ආයෙ පාරක් ඔයාලට කියන්න නැත්නම් ඔයාලා වරද්ද ගන්න පුළුවන් නිසා මතක ඇතුව මේක සෙල් සම්බන්ධ කරද්දී ධනාග්‍රයට එකෙන් මේ සෙල් වල මේ සෙල් එකක් නෙමෙයි මේ සෙල් එක ධනාග්‍රය එක දිගට සම්බන්ධ කරගන්න. ඍණාග්‍රයල එක දිගට සම්බන්ධ කරලා සමාන්තරව සම්බන්ධ කරගන්න. මම පෙන්නන්නම් වෝල්ටේජ් එක දැන් මෙතන නම් මේ ආලෝකයක් නැති නිසා වෝල්ටේජ් එක පෙන්වයිද දන්නේ නැහැ. නමුත් පොඩි වෝල්ටේජ් ඊයගයක් පෙන්නනවා. මේකට ආලෝකය වැටුණාට පස්සේ කියන්නේ මේක සූර්යාලෝකයට ආවරණය වුණාට දාවුණාට පස්සේ මෙතන වෝල්ටේජ් වැඩි වෙනවා. කොහොම හරි මේක සම්බන්ධ කරන්න ඕනේ සමාන්තරගත. දැන් මම මේක මෙහෙම තියන්නේ මේක පිටිපස්සට තව රෙදි කැල්ලක් කලවන මොකද මේක නැවෙන්න කොට මේක මට ඕන දෙන කරන් යන්න පුළුවන් වෙන දැන් මම හදන්නේ. එතකොට මේ වයර් කැඩ නිසා මේ වයර් වලට ආරක්ෂා තියෙන විදිහට මම පිටිපස්සෙන් තව කාඩ් එකක් දානවා. ඒ වගේම බැටරිය ගත්තොත් එහෙම බැටරිය එකේ බැටරිය සම්බන්ධ කරලා තියෙන අපි සාමාන්‍යයෙන් බැටරි සම්බන්ධ කරන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ සංකේත විදියට ගත්තොත් එහෙම ඍණාග්‍රයට ධනාග්‍රය ඍණාග්‍රයට ධනාග්‍රය මෙන්න මෙහෙම සම්බන්ධ. මෙහෙම කරාට පස්සේ මොකද වෙන්නේ? අපි තුන් දැන් මේ වෝල්ටේජ් එක වෝල්ට් 3 දෙකක් නම් වෝල්ට් 6ක් විදියට වෝල්ටේජ් අපි මේ විදිහට නෙමෙයි සම්බන්ධ කරන්නේ මේක. මොකද මේ මොඩියුල් එකට ගන්න වෝල්ටේජ් එක වෝල්ට් 3.7ත් වෝල්ට් 5 අතර ප්‍රමාණයක් තමයි මේ මොඩියුල් එකට ගන්න. අනික පවර් බැංක් එකක් කියලා කියන්නේ වැඩි කාලයක් අපිට වැඩක් කරගන්න පුළුවන් වෙන ඕනේ. එතකොට මේකට කොහොම වෝල්ටේජ් එක හම්බුණත් මෙයාගෙන් අවුට්පුට් කරන්නේ USB එකෙන් අවුට්පුට් කරන වෝල්ටේජ් එක වෝල්ට් 5යි. එතකොට මේකට අපි සම්බන්ධ කරන්න බැටරි මෙන්න මෙහෙම.
මෙන්න මේ ඒ කියන්නේ ධන විනය කියන්නේ අපි සංකේත විදිහට ගත්තොත් එහෙම බැටරි 3ක් සම්බන්ධ කරනවා නම් නැත්නම් බැටරි 4ක් සම්බන්ධ කරනවා නම් මෙන්න මේ විදිහට තමයි මේවා සම්බන්ධ කරන්නේ. මෙතින්දි වෙන්නේ වෝල්ටේජ් එක මගේක තියෙන්නේ අපිට මේ 3 වෝල්ට් 3ක බැටරි නම් තියෙන්නේ වෝල්ට් 3ම තමයි. කියන්නේ එක බැටරි එක වෝල්ටේජ් එක නෑ එන්නේ. නමුත් කැපැසිටර් එක mAh එක නැත්නම් h එක කියන්නේ mAh කියලා කියන්නේ මිලි ඇම්පියර් අවර්ස් අපි ඇම්පියර් වලට හැරෙපොත් දැන් මම උගව තියෙන්නේ අපි දල වශයෙන් තුන් මේක මිලි ඇම්පියර් 3000 3000ක බැටරියක් නා මිලි ඇම්පියර් අවර්ස් ඒ කියන්නේ මේකේ කැපැසිටර් එක ධාරිතාවය ගත්තොත් එහෙම ඇම්පියර් අවර්ස් 3යි මේ වගේ මෙයාගේ ධාරිතාවය වැඩි වෙනවා 3යි 3යි 6යි 9000යි milliampere hours battery එකක් හදා ගන්න පුළුවන්. දැන් මෙතින්දි කරලා තියෙන්නේ volt milliampere hours 6000ක capacity එකක් තියෙන volt 3000 මතක බලමු voltage එක කීයද කියලා. 3000 මතක වෙන nominal voltage එක. අප බලමු දැන් මෙයාගේ charge කරාට පස්සේ මේක charge කරලා තියෙන්නේ voltage එක volt 3000 9යි 5ක voltage එක මෙයාගේ තියෙනවා. මොකද මෙයාගේ capacity එක වැඩි කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි සම්බන්ධ කරන්න ඕනේ. සෙට් කරගත්තා. මෙතන සෝලා පැනල් එකේ එන ලයින් දෙකේ මරගත්තා. මගේ චාර්ජින් මොඩියුල් එකට ගත්තා. චාර්ජින් මොඩියුල් එකේ ඉන්පුට් එකට සම්බන්ධ කරලා. එතනට ඉන්පුට් එකට සම්බන්ධ කරලා තව කැපැසිටර් එකක් ෆැරඩ් එකේ 4470 මයික්‍රෝ ෆැරඩ් 16 වෝල්ට් කැපැසිටර් සම්බන්ධ කරා මගේ සෝලා පැනල් දෙකේ එන එක දිගට කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකක් එන්නේ නැති නිසා මම කැපැසිටර් සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේ චාර්ජ් එකේ අවුට්පුට් එක චාර්ජ් කරන තැනට අවුට්පුට් එකට බැටරිය සම්බන්ධ කරගත්තා. ඒ අවුට්පුට් එකටම ආයි අපේ පවර් බැංක් මොඩියුල් එක සම්බන්ධ කරගත්තා.
Thank you.
ලංකාවේ ටෙක්නොලොජි සඳහා වෙන්වුණු ප්‍රථම සහ එකම මොබයිල් ඇප් එක ටෙක් ඇකඩමි. ඔයාලට මේ ඇප් එකෙන් ඩ්‍රෝන්ස් හදන විදිහ, දුරස්ථ පාලන ගුවන් යාන හදන විදිහ, ඉලෙක්ට්‍රොනික වලට ආස ඔයාලට බේසික් ඉලෙක්ට්‍රොනික ගැන, 3D printing ටෙක්නොලොජි ගැන, Arduino ගැන, ඒ වගේම A-level කරන ඔයාලට A-level තාක්ෂණ වේදයේ ප්‍රැක්ටිකල්ස් සියල්ලම ඇප් එකේ වීඩියෝ විදිහට තියෙනවා. දැන්ම ටෙක් ඇකඩමි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ටෙක්නොලොජි වැඩෙක් වෙන්න ඔයාටත් පුළුවන්.